ಸಮಯವಾಗ ಸುಸಂ ಬೇರೆ ಮೇಸಾಗೆ ಬುದ್ಧೇಂದ್ರೆ ಬಾವೇಂದ್ರೆ ನಿಂ ಬಲನು ಪೃಥುನ ಕರಣ ಕಲಾಂಗ್ಯನ್ ಅತರಿ ನಾಟ್ಯ ಕಲಾವಟ ಹಿಡಿವನ್ನೇ ವಿಶೇಷ ಸ್ಥಾನಕ್ಕ ಪೆರ ಅಪರ ದೇಗವ ನಿರ್ಮಾಣ ವು ನಾಟ್ಯನಿ ಅವಸಾನ ಫಲಯ ವುಯೇ ರಸ ನಿಷ್ಪತ್ತಿಯೈ ವಿಶೇಷವೆಂಬ ಪೆರದಿಗ ನಾಟ್ಯ ನಾಟ್ಯ ರಸೆಯಿಂದ ಕಾವ್ಯ ರಸೆಯಿಂದ ಗೀತ ರಸೆಯಿಂದ ಮನಾವ ಸುಪೋಷಿತವ್ಯ बुद्ध पुत्रांगे पुरोगामित्वेन गुरुनगरुने सा सिंहल साहित्य गद्य सह पद्ययान द्वित्व काव्येन पमनक समन्वित वू अतर दृश्य काव्येन तोरविय पारंपरिक उरुम वू नाट्य कलावक नोमति वीमे हिडिस पुरवालानट सिंहल नाट्य पिलिबंद देशीय संप्रदाय गवेषणय कलवुन अतर प्रमुखतम आवुये महाचार्य महावंशे राज्य उत्सव रूपवाहिनी सजीवी विकास आई भवन सियो सफ्यो निदुक वेत्वा निरोगी वेत्वा सुवपत् वेत्वा तिलोगुरु अमामहा बुद्धराजानन वहांसेगे तेमगुर सनरेन मे वेसक पुन पोहो दिने ऐतिहासिक अनुराधपुर रोहनवेन महासैरर अभियुत सिट ओब हमुवट मेगेन एन्ने श्रीलंका जातिक रूपवाहिनी हा श्रीलंका ओब हमुवट मेगेन एन्ने राज्य वेसक उत्सवे समारंभय දිනක සම්මාන ප්‍රදානය කැප වෙන්නේ හොඳම දිනිය සහ හොඳම දනුවා යන ශීර්ෂ වෙනුවෙන්. එම සම්මාන දෙය පිරිනැමීම සඳහා අපගේ ගෞරවාන්විත ඇරයුම ලබන්නේ ගරු ජනමාධ්‍ය ගරු ජනමාධ්‍ය ඇමතිතුමන්. එතුමන් කැඳවාගෙන ඉන්නේ ලේක් හවුස් ආයතනයේ සභාපතිතුමන් විසින්. හොඳම නිරිය වෙනුවෙන් වන නිර්දේශයන් මෙසේයි. एक दवसक अपि चित्रपटे वेनुवे नयनतारा विक्रमाराची स्पंदन चित्रपटे वेनुवे शालिनी तारका उदुम्बरा चित्रपटे वेनुवे विजय लिहारा ऐसे नाम आई बोर सुबह संध्या उग सेंटर ගත් සුවපත් කරන්නට නම් වෛද්‍යවරුන් ඕනෑ තරම්. නමුත් ගත් සුවපත් කරන අතරේ සිතත් සුවපත් කරන්නට හැකි නම් එවන් වෛද්‍යවරු ලැබීම රෝගීකුලට මහත් භාග්‍යයක්. මන්ද සුවපර දිවියක ඇරඹුම සුවපත් මනසයි. එසේනම් ගත්ට සිතට සුව ඔසු ලැබදෙන වෙදතුන් තැනීමේ කාර්යභාරයේ ජාතියට එවන් වෙදතුන් දායාද කරන්නට ජපුර වෛද්‍ය පීඨයේ කලාකවය සිදු කරන්නේ අතිමහත් කාර්යභාරයක්. එසේනම් ජපුර වෛද්‍ය විද්‍යා පීඨය සාහිත්‍යයෙන් කලාවෙන් ඔබවත් වූ වෛද්‍ය විද්‍යාවක් හදාරන වෙදතුන් ජාතියට දායාද කිරීමේ එක් පියවරක සමාරම්භක අවස්ථාවයි
අප මේ සංවිධාන කරන්නට සූදානම් වන්නේ. එසේනම් අපගේ මේ සූදානම ජපුර වෛද්‍ය විද්‍යාපීඨයේ නර්තනයට, ගායනයට, වාදනයට, රංගනයට දස්කම් දක්වන ඒ විතරක්ම නෙවෙයි ඇලුම් කරන අපේ වෛද්‍ය ශිෂ්‍යාවන්ගේ ඒ දස්කම් විදහා දක්වන ජපුර වෛද්‍ය විද්‍යාපීඨයේ 2023 කලා මංගල්‍යයේ සමාරම්භක අවස්ථාව සංවිධානය කරන්නටයි. එසේනම් සංඛ්‍යාකල්ප ලක්ෂ්‍ය පුරාවට අනීක දුක් විඳිමින් බෝධිසත්වයන් වහන්සේ පාදමීදම් පිරුවේ අන් කිසිවකුත් නිසා නොව අනේක දුක් විඳිමින් සසර මග අතරමඟම සැරිසරන මේ අප සසර දුකින් මුදවා ලන්නටයි. උන් වහන්සේ බුද්ධත්වයේ පදන බවේදී සයවසක් දුෂ්කර ක්‍රියා කොට උතුම් වූ බුද්ධත්වයේ ලැබුවේ අදවන් වෙසක් පොහොය දිනකයි. ලෝකා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණක් සමඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහසෑසත් රදුන් අවිසදී රාජ්‍ය වෙසක් උත්සවයේ සැමරීමටයි අපගේ මේ සූදානම. මේ අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකාර ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, මැති ඇමතිවරු ඇතුළු ප්‍රභු විශාල පිරිසක් එක් රැස්ව සිටිනවා. එවගේම ඔබට තේරෙනවා ඇති රුවන්වැලි මහසෑ රජුන්ගේ මේ පූජා භූමිය සුදුවතින් සැරසුණු සිල් ඇත්තන්ගෙන් පිරි ඉතිරි යන බව. එසේනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය සමරන මේ වෙසක් උත්සවයේ රාජ්‍ය අවස්ථාව සජීවීව විකාශය කිරීමට සජීවී විකාශය සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අද දිනේ පුරාවටම අප බලාපොරොත්තු වෙනවා රුවන්වැලි මහසෑ රදුන් අභියස සිට මේ සජීවී අවස්ථාවේ දර්ශන ඔබට විකාශය කරන්නට. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. 1993 ආරම්භ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෛද්‍ය විද්‍යාපීඨය දශක තුනක් පුරාවට ලක්දරණී තලයට අභිමානනීය මෙහෙවරක් ඉටු කරන ලක්ෂ සංඛ්‍යාත වෛද්‍යවරුන් ප්‍රමාණයක් බිහිකර ඇති බව දශක තුනක් පුරාවට ලක් ඉතිහාස පොත දවසින් දවස අලුත් කරන ඔබත් මමත් මොනවට දන්නා කරුණක්. ඉතින් ජපුර විද්‍යාර්ථයන් වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නොවේ සුපෝෂිත වනේ ඔවුන් සකල විද වූ කලා හැකියාවන්ගෙන් බහුවිද වූ විෂය විෂාන්තර දැනුමෙන් චපුර විද්‍යාන්තයන් සුපෝෂිතයි. ක්‍රීඩා කෞශල්‍යයටද, නර්තනයටද, ගායනයටද, වාදනයටද එපමණක් නොවේ එතනින් ඔබට ගිහින් විවාදයට, කතිකත්වයට, තර්කණයට ඔවුන් තුළ ඇති දක්ෂතා හැකියා මෙපමණකැයි කියා නිම කළ නොහැකි. අනේ නිසාවෙන්ම සෑම වසරක් පාසාව චපුර විද්‍යාර්ථයන් චපුර මාතාවට ජාතික මට්ටමේ ජයග්‍රහණ සකල විද කලාවන්ගෙන් ලබා දෙන බව අභිමානයෙන් සිහිපත් කළ යුතුයි. ශතක ගණන් දුර යන දශක තුනක් පුරාවට මේ පැමිණි ගමන් මඟ දෙස යැයි හැරී බලන කල දශක තුනක මතක යනි ආවර්ෂණය කරන කල ජපුර විද්‍යාර්ථයන්ගේ සකල විද වූ දක්ෂතා දිගහරින්නට, නර්තන වාදන ගායන හැකියා උත්තුංගාලන්නට ඒ තැනනු අභිමානනීය වේදිකාව, ඒ සකල විද කලා හැකියා ප්‍රදර්ශනය කරන්නට ඒ තැනනු මහා මාල මංගල්‍ය, ඔව් ඒ තමයි ටැලන්ට්ස් වේදිකාව. ඉතින් විද්‍යාර්ථයේ විද්‍යාර්ථනය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය වෛද්‍ය විද්‍යාපීඨය කණ්ඩායම් පහක සහෝදරත්වය, කණ්ඩායම් පහක එකමුතුව, එකම වේදිකාවක් මත නර්තනයෙන්, ගායනයෙන්, වාදනයෙන් වේදිකා මස්තක ගතවන ඒ මහා කලා මංගල්‍ය
අවසරයි අවසරයි අර බන්නට ටැලන්ට්ස් 2023 ස්තුති වේදනෙන් රචනෙකු දහතියෙන් පිවතෙමු ජීවිතයේ වේදනාවෙන් සදා කල්යෝ මිනිසුනේ හදවතේ ලේ වලින් කම්යෝ පරපුර පිහිකරව මාපතේ තන්නෝ අල්බෝත් ඔබ මේ එක්වන්නේ චාටි කරපු වාහිනී ආර්ථික වැඩසටහන සමගයි ඉතින් අපි වසන 2550කට එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට අභිමානවත් සංස්කෘතියකට හිමිකම් කියන රටක් නමුත් සමහර දේශපාලන තීරණ වැරදි වීම නිසා හෝ යම් යම් හේතු ගණනාවක් නිසා වේ අපේ ආර්ථිකය වර්තමානයේ වන විට කිසියම් පසුබෑමකට ලක් වෙලා තිබුණත් ඒ පසුබෑමෙන් යම් ගොඩ ඒමකට එහෙමත් නැත්නම් අපේ රට නවම මාවතකට යොමු කරන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මහඟු උපකාරයක් කරන්නට ඉදිරිපත් වී තිබෙන බව සියලු ලක්වාසී ඔබ සැම දන්නා කරුණක්. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර හමුව අද දිනේ මෙලෙස පැවැත්වෙනවා. ඉතින් ආයුබෝවන් කියා ඔබ සැම ඉතාමත් ගෞරවයෙන් මෙම මැදිරියට පිළිගන්න ලබනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ජාත්‍යන්තර මූල අරමුදලේ මේ අපි ලබා ගන්නා ණය මුදල නිසා ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් දේශපාලනමය වශයෙන් ලැබෙන්නට පුළුවන් තීරණාත්මක සාධක විස්තර කරන්නට ඔබට ආරාධනා කර සිටිනවා. අයිබෝවන් සුබ සම්මේලනයක්. අප ලෝතර සම්මා සම්මේලන වහන්සේගේ ද්‍රෝණයක් සර්වජන දාතු තැන්පත් තිබෙනා වූ මහා අනුභාව සම්පන්න රුවන්වැලි චෛත්‍ය රාජාණන් ඉදිරිපිට සිට සජීවීව ඔබ වෙතගෙන එන රාජ්‍ය විසත් උත්සවයේ සජීව විකාශය සමගයි ඔබ ඔබගේ නිවසේ සිට මේ පින්බර වෙසක් දිනේ එක් විසිරීමේ පෙර දින රාත්‍රියේ පැවති සර්වරාත්‍රික පිරිදේශනාවේ කලතුරුව අද දින උදෑසන විශ්ව වංශයට සියක් නමක් සඳහා ඊල්දානය පිළිගැනීම නවතු අනතුරුව රාජ්‍ය විසත් උත්සවයේ අවසන් කටයුතු අවසාන කොටස අප රාජ්‍ය නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රමාත්‍යතුමාගේ එතෙකම අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් යුතු මෙය කාර්යය සිදු වෙමින් පවතිනවා. ලෙටු කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. මේ කියවන අපේ සමාජයේ නිතරම අසන්න ලැබෙන කියවනක්. එමගින් කියවෙන්නේ බුද්ධි මට්ටමෙන් අඩු නැත්තම් කතරම් චංචල වුවත් නොසන්සුන් වුවත් බුද්ධියෙන් පරිණත පුද්ගලයා තම අභියෝග හැමේ කිසි විට ගන්න චංචල වන්නේ නැහැ. නොසන්සුන් වන්නේ නැහැ. නමුත් වෛද්‍ය සිසුන් වශයෙන් අපට අපගේ අනාගත වෘත්තිය වන වෛද්‍ය වෘත්තිය ගැන සලකලා මෙහි සරල තේරුම වුණත් ගලපා ගන්නට පුළුවන්. රෝගීන් කියන්නේ ශාරීරිකවත් මානසිකවත් දුර්වල තත්ත්වයක පසුවන කෙනා. එවන් රෝගීන්ගේ ජීවිත සමග ගනුදෙනු කරන වෛද්‍යවරයාට තමන්ට කෙතරම් පීඩනයක් එල්ල වුණත් කලබල වන්නට නම් ඉඩාසක් නැහැ. අභියෝග ගැටලු කම්වේ නොසන්සුන් සංසුන්ව සිටීමට නම් තම සිතුවිලි වල
जनाधिपति मंदिर गमन कर अंतर विश्वविद्यालय शिष्य बल मंडल संविधान करशेष महाबल वारिक क्रमानुकूल महाबल वारिकी महाबल वारिकाल प्रचार कार्य महाजन आरक्षा उदेश विविध स्थान पुलिस पर कांडायम सह कैंडी मार्टिन एक कांडायम सीटने बाबा पर पहले पेन हुआ ए को हम उन्हें मेम अंतर विश्वविद्यालय शिष्य वाले मानने सिंह संविधान निकलने में पहले पालिए डे कॉलेज विश्वविद्यालय जयवर्धन विश्वविद्यालय रूड़ी विश्वविद्यालय नेगरी विश्वविद्यालय ए वक्त में तुम्हारी यापने विश्वविद्यालय आदि ලංකාව පුරා විහිදී ඇති සියලුම විශ්වවිද්‍යාල වලින් සිසුන් ඉතා විශාල ප්‍රමාණයක් එක් රැසී පිරෙන ආකාරය අපිට හොඳින් පිරෙන්න තියෙනවා. ඒ වගේම තමයි සුබලෝක දේශන අප සමග සජීව සම්බන්ධ සිටින ප්‍රේක්ෂක යන්තාව අපි මේම සජීවික සම්බන්ධ බොහොම සාදරයෙන් සම්බන්ධ කර ගන්නවා. අපි හොඳින්ම දන්නවා මේ 2022 වර්ෂයේ සිදු වුණු අපේ මහා දේශපාලනික පෙරළිය මම දැන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි එවැනි දේශපාලනික පෙරළියක් සිදු වුණේ. මේ දේශපාලනික පෙරළිය සිදු වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වුණු ඒ දෙවැන්ත ගැටලුව තමයි මේ ලංකාව තුළ සිදු වූ ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදයත් එක්ක සිදු වෙන දේශපාලන වෙනසත් එක්ක කොහොම හරි මේ මේ දේශපාලන ආර්ථික අර්බුදය මිදීමට අපි ඊළඟ පියවර IMF ෆියුචර් එකස් කතා බහ කරලා ඒගොල්ලෝගේ ණය වාරික අර ගන්නවා. එහෙම නැත්නම් එහෙම නැතුව අපි වෙන මොන හරි විවිධ අපි උපක්‍රම පාවිච්චි කරන මේකෙත් විවිධ මතිමතාන්තර වාද විවාද බොහෝ කාලයක් ඉස්පැවතුනා. ඒ මේ විවාද පවත්වන අතරතුර කාලෙදී කොහොම හරි අපි පළමු වන IMF වාරිකය පසුගිය දිනක අපිට ලැබුණා. ඒ එක්කම ඉදිරියේදී අනිකුත් IMF වාරික ලබාගෙන සඳහවන සාකච්ඡා අපි දැන් මේ සිදුවනදී කොමුණු මොනිදී ප්‍රතිපත්ති මේ තියෙන ගණීවිද කොමුණ ආකාරයේ සම්බන්ධක වැටේවිද කොමුණ ආකාරයේ පදු සංශෝධන ඉදිරිපත්යේද මේ කිසිදයක් අපි දැන්නේ නැහැ. තවම කොහොම හරි මේ IMF නියෝජිතින් සමග අප ශ්‍රී ලංකා දිවයිනේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීම නියමිතයි. ඉතින් මේ සාකච්ඡාවට ප්‍රථමයෙන් ඔබ හමුවට මේ රැගෙන සජීව විකාශය මේ අවරින් අපි ආරම්භ කරනවා. ඉතින් ඒ වගේම ස්තුතියි සම්මන්ත්‍රණය ලබා දුන්නාට මම එහෙට දැන් රැඳී සිටින්නේ කොළඹ ජනාධිපති මණ්ඩලයේ අසල සිටයි. 1948 සිට මේ දක්වා ගත් අවුරුද්දේ තියෙන හින්දා මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් පහළ මට්ටමකට මෙවරට ගිහින් තිබෙනවා. අතීතයේදී පෙරදිග ධාන්‍යාගාරයේ ලෙස හැඳින්වුණු අපේ ශ්‍රී ලංකාව නමුත් වර්තමානයේ වන විට ඒ ආර්ථික වශයෙන් අපි ගත්තොත් ඒ ආකාරයෙන් අපමණය කීමට අපට හැකියාවක් නැහැ. ඉතින් මේ වෙන විට ජන ජීවිතය අඩාල වෙලා තිබෙනවා. ඒ අඩාල වීම සමග මේ ලංකාව තුළ ඉතාමත් අරගලකාරී තත්ත්වයන් පහුගිය තිගේ වාර්තා වුණා. ඉතින් මේ තත්ත්වයන්ගේ මේ රට ඉහළට ගොඩ ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර සුවිශේෂ වූ සාකච්ඡාවක් තව ස්වල්ප වේලාවක ජනාධිපති මණ්ඩලයේදී ආරම්භ කිරීමට නියමිතයි. ඉතින් ඔබට මේ දැනගන්නට පුළුවන් නැති පසෙක මේ ජනාධිපති මණ්ඩලය සහ මේ අපට තිබෙන ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරලා වැඩි කරලා තිබෙන ආකාරය, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව කියන නව හමුදාවන් සහ පොලිසිය එක්ක විශේෂිත වූ ආරක්ෂිත වැඩපිළිවෙළක් මේ වන විට ගෙනියමින් පවතින බව අපට වාර්තා වෙනවා. ඒ වගේම තමයි කොළඹ ප්‍රදේශීය බල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් අපහාරික ප්‍රකාශ කරා කිසියම් වූ පුද්ගලයෙකු දුක්කල කණ්ඩායමක් මේ ප්‍රදේශයේ අවට සාමයේ කඩකිරීමක් හෝ සාමයේ කඩ
මම ස්තුති පසිඳු මීළඟ අවස්ථාව වසරේ ජනප්‍රියම නිලිය ව්‍යාකාරයෙන් අභිෂේක ලැබලා මේ වේදිකාවෙන් බැස යැති මේ සූදානම් වෙන්නේ වාර්ෂික රාජ්‍ය නාට්‍යවලේ ඉතාමත් සුවිශේෂ වූ අංගයක් වෙත ඉදිරිපත් වෙන්නට නාට්‍ය මේක ප්‍රථමයෙන්ම මම සඳහන් කළා නාට්‍ය කියන්නේ ලොක කොඩා කාටත් බාල මහලු කාටත් ඉතාමත් හොඳින් සංවේදනය කරන්නට පුළුවන් සමාජය තුළ පවතින දර්ශනයක් ශනිකය වෙනස් කරන්නට පුළුවන් හරි අපූර්ව වූ නාට්‍යයක් ඉතින් මේ මාධ්‍ය සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඒ නාට්‍යයට සහභාගී වන නළු නිළියන් මත. ඉතින් මේ සූදානම් වන්නේ වාර්ෂික රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයේ සම්මාන හිමි නළුවාගේ නම ප්‍රකාශයට පත් කරන්නට. ඉතින් මේ වෙන විටත් ඒ නම මාගේ දැහැට ඇවිත් අවසන්. මේ එක එක්මිටක මේ නළුවා තයාබර බේක් තවත් විටක තදම්බර තරුණේ තවත් මොහොතක ආදරණීය දෙම්පතෙක් තවත් විටක අපි තුෂ්ටේක් ඉතින් දහස් විසිතන රාජ්‍ය නාට්‍යවලදී හොඳම නළුවා ලෙස අභිෂේක ලබන්නේ තාත්තා ගෙදරින් නාට්‍යයේ බඩින්ගේ තත්ත්වය රඳවූ රවීන්ද්‍ර රන්දනිය ඔබයි.